කට ඒ තව වචන තුනක් බලමු. ඇතට මේක මැනම් කෙල කියයනවා මැනම් කෙලකයන්නේ මනස මැනම් කෙකයන්නේ මනස මැලම් කෙලකයන්නේ මලපා මේක මරම් කිය එක මැරම් කලකයන්නේ මැරම් කියෙල ලියන්නේ මේ විදියි එනම් ඊළං වචචන අපි බලමු මේ සැනම් සැනම් සාමන්්‍යං අපි මීගෙන අපි කතා කරන්නඩුවනි. සණ සර්නට සා කියල කැන පුලන්. සාකීනය එක දැන් අපි දන්නවා. සර්කනකට තියන සබ්ද මුණුමුණද.සා ජණි එන අපි ඒ තුනම දාළ බලන්ඩුවනි. ස හරි. සැනම් කිය සිංහලින් එම සමානවචනයක් හොයාගන්න බැරි වුණුච. සනම් ජන එ ජනම් කියනක අපි ගන්න පුළුවන්. ජනම් කියන්නේ ජනතාව අපි ජකීණක මුලට දාණ්ඩ බැරි නිසා සර්කණක දාලතියනවා. වෙන මේ සනම් වනාට අපි සැනම් කෙලයි කියන්නේ. මේ සැලම් 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 කියලා ලියන්නේ මයි මෙතනත් ඒ ප්‍රශ්නය තියෙනවා. මොකදද සැලම් කියන එක අපි ඇත්තටම කියන්නෝ නීමණවන්නේ සලම් එතකට සා කියීනකට සිංහලින් වෙනමුණුමුණනාද සබ්ද තියන්නේ සචජ එ අපි සතිීනවා චදාලබලනවා චලම් එවුණට මේ සාමාන්‍යෙන් අරුණා චලම් කියලයිම කියනවා. ඉඟට ජ ජලම් ආයන සිංහලින් ජලය. මේ සර්කනට මේ විදිීට අපි පොඩ්ඩ දාළ බැලුවොත් එකම සබ්ද එකම තේර්ම එන වචන ටික හොයා ගන්න පුළුවන්. හරි. අනිත් සැරම් සම් සැරම් කල කියන්නේ සාමන්‍යයෙන් ඔගුල්ලු දකලා ඇති කෝවිල් වල අ පිච්චමල් වලින් හදන්නේ එකන පිච්ච මල්වලින් හදන්න දුදුරට බැඳලතියන මල් ගැටගානවා එකන අංගලක් වගේ ඇති ඒක තමයි සරම් කෙලන් කියන්නේ පූ සරම් පූ කියන්නේ මල පූච්චරම් කල කියනවා එතකොට සරම් කෙල කියන්නේ ඒ මාලෙට එතකොට ඊළඟ වචනය බ වචනයන වේ අපි මෙල් තුකල් එකේ ඊළඟ අකර බලමු. දැනට අපි බල්ලතින්නේ ය කියන එක බැලවා ලර් කියන එක බැලවා වර් කියන එක බැලවා මෙතකට තව අකරු තව දෙකත් තියෙනවනි ඒ සම්බඳවත් අපි බලමු ව මේකත් ලායන්නක් මේකත් ලායන්නක් මේක නම් අපි පොඩි ප්‍රශ්නෙකුත් තියෙනවා ගයනුකිතට සමානවත් පාවිච්චි කරනවා මේ ලායන්න ගයනුකිිත්ත වෙනුවටත් පාවිච්චි කරනවා. එතකොට අපිට ගොඩා ප්‍රශ්න තියෙනවා.කදද මේක පාවිච්චි කලා තියන්න ගයනුකිත්තට ද ලයන්නටද කියන ප්‍රශ්නය තියෙනවා. අපි ගයනකිත්ත තනින් පාච්චි කරන්න නි. ගයනකිත්ත පවිච්චි කරන්නේ කොම්බුවත් එක්ක තව කුරත් එක්ක ගයනකිත්ත. එතකොට ඒ වගේ අවස්ථාව අපිට මේ ස්වරක්ෂර ඉගෙන ගන්න කොට එනවා. එතනේදී අපි. ඒ සම්බන්ධව බලමු ඊට එඉස්සල්ල දැම් අපි කියමුකො මේ ගෞරී ගෞරී ගෞර කියලා සිංහලෙන් තින එක දෙමලින් අපි කියන්නේ කවුර කියලා මොකදද කොම්බුව කයන්නේ ඒකත් එක්ක මේල අකොරදානවා එතකොට මේක කව් කියල එන්ඩෝනිි ඒ සම්බන්ධව අපි පස්සේ ගෙන ගන්නවා දැන් කොම්බුවත් එක්ක කයන්නත් එක්ක මේලා අයන්න දානවා. එතකොට මේ කව් කියණක ක කියලඉඩ පුුවන්. සිංහලෙන්න්න ඒමනෑන කොම්බුව කයන්න ගයනුකිත්ත. කව් කියලා ලියනවන. ගෞ් කියල ලියනවාවන කොම්බුවයි ගයන්නයි ගයනුකිිත්තයි. එතකට ගෞ් දෙමලෙන් කොම්බුවයි කයන්නයි ගයනුකිිත්ත කියලා දාන්නක. එතකොට කෙලරී කියල කියවෙන්න පුළුවන්. ඒට ඒකට නීති තියෙනවා කොයි කොයි අවස්ථාවලද මේ ලායන්න පාවිච්චි කරන්නේ එමනත්තං ගයන කිිත්තට එන වුවනත්තං අර කොම්ඹුවත් එෙක එ අකුරත්ෙක්ක වෙන කොයි අකුරුද දෙන්න කියලා ඒ සම්බඳව අපි පසුවේ ගෙන ගන්නවා. දැන් ඒනම් මේ ලායන්නට සමානයි. අපි කලින් ඉගෙන ගත්තේ අනි දෙකනේ මේ ලායන්නට සමානයි. එම් ලියන ආකාරය පොඩ්ඩක් අපි දැන් අපි පටගඩයන්නේ එතින් රවමක් ඔන්න එතින් පට අරගන මෙ යනවා එ ගිල්ල ය පල්ල හට ගිල්ල එතනින්ම උඩටයෙනවා. ආය ඇල පිල්ල වගේ ගිල් එත ආය හැරිල ආය පල්ල ටයනවා. මේ අපි අනිත්ලායන්න කිවවේ දතත් එක්කන දිීවතිබි මේක එමනවෙේ දිව මැදටේන්්ඩෝනේ. ඇතකොට කියලායි සබ්දවෙන්නේ. ඉස්සල්ල සබ්දවනේ කියලා දතත් එක්ක දන්තජ. දතත් එක්ක කියලා කිය සබ්දවනක එේ දිව මැදටන්න කියලා සබ්දෙන්දෝනේ. මෙැතවට මේ සිංහල කියලා එම කියනකට සි. සිම් සි ලම් එ එඩෝන මුලට නෙවේ මැදට එන්ඩෝන ල. එතකොට සිහල කිය සිංහලින් කියන්නේ. අපිට ඒ හ දැම්මම දෙමලින් ලියන්න එක ලිව්වට බින්දුවත්තික් ලිබම එක අපි ග කියලයි කියන්නේ එනි සතමයි සිංහල කියලකිෙන එක සිංහල කිය දෙමලායි කියන්නේ. ඒනන් දැන් මේ ලයන්න ලියන ආකාරය බැලවා අපි ඊළඟ ලයන්න ලියනාආකාරය බරමු. දැන් අපි දැනට එගෙන ගෙන තියෙනවා දැන් යෝ කියන ල ර් අනිත් ලයන්න දිව කොන්නටම න්්ඩෝනි. එතකොට ගඩා කමාර කියල සබ්දැකනවා. එක ලය කියන සබ්ද දෙකම තු වෙලාඉන්නේ එනිසද வாழை ප කිය ඒ කියලා සබ්දැකනවා ඒවුනාට දැන් කඳුරට ප්‍රදේශයනං වෙච්චර ලයින තුනම එක විදිියාඉල කියලායි පාවිච්චි කරන්නේ. ඒවනනාට හරියට උච්චරණ කරනවනං. මේක කිය සබ්ද එඩෝනි ඒ බලමු මේ ලායන්න තමයි. මේ සම්මන්ධව අපිට ලියන ආකාරේම අප බලන්න පුළුව මේකටත් සමන්න ලායන්න මේකමයි. මේකටත් සමන්න ලයන්න මේකමයි එනම් මේ ලියන ආකාරය බලමු. දැම් මෙතන මයන්න වගේ නති මයන්න වගේ තියන නිසා මේ ඩයන්න වගේ ඉස්සල්ල මුල ඉඳල දාලා මෙව දාලා ඒකත් එෙක්ක රවුම අරගෙන මයන්න දාලා ඒකත් එක්ක මේ පැත්තට ගිල්ලා ආය මෙහට ඉන්දෝනි. ගිල්ල එතන ආපු ගියපත්තෙෙන්ම අප වෙන්ඩෝනි. ඇල්ල මේ රවම එන්ඩෝනි මේ ලයන්න ලියන ආකාරය මේකට.